ආයිබෝවන් සෙනා කිචන් බලන සීලු දෙනාම ඉතාමත්ම ආදරෙන් පිළිගන්නවා. මම අද ඔයාලට කියලා දෙන්නේ ෆ්‍රෙෂ් මිල්ක් වලින් ටින්කිරි හදන්න. ටින්කිරි හදලා චොක්ලට් හදන හැටි බලමු අපි හදන හැටි. මේ කිරි ටික මැනලා ගන්න ඕන. ෆ්‍රෙෂ් මිල්ක් කප් එකක් තියෙනවා. ඒ කප් එකට සීනි කප් භාගයක් දාගන්නවා. ටින්කිරි කප් එකට සීනි කප් භාගයයි. දැන් මේ ටික එකතු කර ගන්නවා. එකතු කරගෙන චොක්ලට් ටිකත් පැත්තකින් තියා ගන්නවා. දැන් මේ ටික හොඳට ටින්කිරි වෙන්න උණු කර ගන්න ඕන ඉස්සර වෙලාම. දැන් ලිප ඔන් කරනවා අඩු ගින්දරෙන්. මේක හිමින් හැටි ගන්නවා. උකු ප්‍රමාණයක් එනකල් හැදිගා ගන්නවා. ගින්දර වැඩි කරගන්න එපා, එතකොට කැටි ගැහෙනවා. දැන් මේ කිරි ටික උකු වේගෙන එන්නේ. සීනි ෆ්‍රෙෂ් මිල්ක් ටිකයි හොඳට උණු කරගන්නවා. මද ගින්නේ උණු කරගන්නවා. දැන් උණු කරගෙන ඝන මිශ්‍රණයක් ආවට පස්සේ අපි ආපසෝඩ තේ හැඳි කාලක් වගේ එකතු කරන්න ඕන. තේ හැඳි කාලක් එකතු කරා. වැඩි කරගන්න එපා. එතකොට ඉක්මනට ඝන වෙනවා. හොඳ සුවඳක් එනවා. ටින්කිරි සුවඳ එනවා. ටින්කිරි කලර් එක එනවා. ප්‍රමාණයත් වැඩි වෙනවා. දැන් මේක හිමින් ලිප ඔෆ් කරලා හැඳි ගන්නවා. ආපසෝඩ දාපු නිසා උඩට එනවා. ඒකයි ලිප ඔෆ් කරේ. බේකින් සෝඩා දාන්නේ. ආප සෝඩා කියන්නේ බේකින් සෝඩා කියන්නේ එකයි. දැන් අපි මේ රසනේ තියෙද්දිම චොක්ලට් දා ගන්න ඕන. මද රසනේ චොක්ලට් ටිකක් කපලා ගන්නවා. කුකින් චොක්ලට් කුඩා කෑලි වලට කපනවා. එකතු කර ගන්නවා.
මේ ටිකක් එකතු කර ගන්න. කිරි ප්‍රමාණයට චොක්ලට් උත් එකතු කරන්නේ. කිරි කෝපයයිනේ. කුකින් චොක්ලට් ගෑන් 100ක් පමණ එකතු කරගත්තා. දැන් මේක හොඳට හැඳි ගන්නවා. වටකින් නෙවෙයි හැඳි ගන්නවා. හැඳි ගාලා තවත් උප්පු මිශ්‍රණයක් හදා ගන්නවා. ලිප පොඩ් ගොඩාක් මද ගින්නෙන් ලිප ඕන් කරනවා. දැන් මේ චොක්ලට් මිශ්‍රණය හැදීගෙන ඉන්නේ. තව විනාඩි 5ක් පමණ මද ගින්නේ තියෙන්න ආරෙනවා. ඊට පස්සේ පොඩක් නිවෙන දීලා මේ ට්‍රේ එකට වච් කරගන්න තියෙන්නේ. කැමති නම් බටර් ටිකක් දාන්න පුළුවන්. නැත්නම් මෙහෙමත් ගන්න පුළුවන්. මේ සාදාගත් චොක්ලට් මිශ්‍රණය. දැන් මේක ගුලියක් වගේ එන්න හදාගත්තා. දැන් මේක අපි තුනී කරගන්නවා. එකම ගුලියකට අරන්. පස්සේ මේක ෆ්‍රිජ් එකට දා ගන්නවා. මේ සාදාගත් චොක්ලට් එක. නිවසේදීම ටින්කිරි හදලා ටින්කිරි වලින් හදාගත්ත චොක්ලට් එක. බලමු කපලා. මේ හදාගත් චොක්ලට් බලමු අපි. ඔය උතන්න. අපිට දැන් මේක දිය වෙන ගැටියනවනේ ඒ නිසා උත්සාහගමු. ඔයාලට ගමනක් ගෙනියන්න පුළුවන් මේ වගේ ඉක්මනින් උතන්න ඕන. උලන් වඩි නැතුව රැප් කරන්න. රැපින් පේපර්ස් වලින් ඔතන්න. ඔතලා තවත් කවර් කරන්න ඕන. මේ විදිහට තිබ්බම දිය වෙනවා. මම මේ ඔයිල් එක පේපර් කෑල්ලකින් ඉතුවේ. මේක ඊයන් රැකී කර තුත්තු මදි නිසා ඉස්සර වෙලා රැප් කරන්න ඕන ඔයිල් පේපර් එකකින්. මේ සාදාගත් චොක්ලට් ටික ගෙදර ඉදීම ටින්කිරි හැදුවා. ටින්කිරි හදලා චොක්ලට් හැදුවා. බලමු
ෆ්‍රෙෂ් මිල්ක් වලින් ඔයාලත් හදන්න අනිවාර්යෙන් එවලෙම හොඳට උතන්න ඕන උතර මේක අර කේක් උතන කොලයකින් නැවත වරක් උතන්න එතකොට දිය වෙන්නේ බලමු ඔයාලත් හදන්න හදලා ලයික් එකක් දෙන්න කමෙන්ට් එකක් දෙන්න මගේ වැඩසටහන් වලට එකතු වෙන්න කැමති නම් සබ්ස්ක්‍රයිබ් එකක් දෙන්න මෙතෙක් වෙලා නැරඹුවාට බොහොම ස්තුතියි